විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුකුම් මහතා අද අස්ගිරි හා මල්වතු මහා විහාරයට ගොස් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කළා. සියම් මහනිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මහානා හිමියන් දැනුවත් කෙරුණා. සති දෙකක් විතර යනකල් සම්ප්‍රදායික වශයෙන් පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඒ සංක්‍රාන්ති කාලේ තමයි අපි ඉන්නේ. උදේට දවස් 11යි වෙන කරලා තියෙනවා. හැබැයි නීතියේ මොනවා ජනාධිපතිතුමාට මාස දෙකක් පුළුවන්. ඒත් අපි මේ අයවැය සකස් කරලා අපිට ආසෙවෙන් දකින එක නිකන් ගලේ කෙටු එකක් හැටියට නෙමෙයි. ඒ ප්‍රායෝගික වශයෙන් මේ අයවැය සකස් කරගන්න කල තියෙනවා. කතා කරන්න අපි ඉස්සරව ඒක අනතුරුව අමාත්‍යවරයා සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ කල් දැමීමේ බලය තියෙන ජනාධිපතිතුමාට පමණයි. වාර්තාවට හොඳට මතක ඇති අර ප්‍රේමදාස මහත්තයාගේ කාලෙත් ඔය එකක් ආවනේ. ආපු වෙලාවේ ප්‍රේමදාස මහත්තයා තමයි ජනාධිපති හැටියට කල් දැම්මේ. ඒක තනි අයිතියක්. ඉංග්‍රීසි භාෂාවක එකක් තියෙන සිංහල භාෂාවෙන් තව එකක් තියෙන. ඒ කියන්නේ සේවෙන් අස්කිරීම කියන එක සිංහල භාෂාවේ තියෙන. ඉංග්‍රීසි භාෂාවේ නැහැ. ඉතින් ජනාධිපතිතුමාට තාලම් ප්‍රතිවරුන්ට තේරුම් කරලා දුන්නා. මේක වැඩ කරපු අය ඔක්කොම ඉංග්‍රීසියෙන් කරලා මේක දිහා බලලත් නැහැ. ඉතින් සම්පූර්ණ බලතල තියෙන මොකද ලංකාවේ සෑම නීතියක් ගැනම හම්බුන්නේ අන්තිම වචනේ තියෙන්නේ සිංහල භාෂාව. මල්වතු මහනා හිමියන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කළ අමාත්‍යවරයා මත ගැටුමක් ඇති වුණොත් ප්‍රතිපාදන තියනවා අධිකරණයට යන්න. යම් යම් මතභේද ඇති වුණාම ගැටුම් ඇති වුණාම ඒ තමාට ප්‍රශ්නයක් ඇති වුණයි කියන කණ්ඩායමට අයිතියක් තියෙනවා ගිහිල්ලා අධිකරණයෙන් ව්‍යවස්ථාව නිර්වචනය කරන්න කියලා ඉල්ලීමක් කරන්න. ඇත්ත වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ප්‍රශ්නයක් තිබුණා නම් ඒගොල්ලන්ට තිබුණේ ගිහිල්ලා උසාවියෙන් මේ ව්‍යවස්ථානුකූල තත්ත්වය පැහැදිලි කරගන්න. ඒ දොර ඇරියේ නැහැ. අන්න ඒකයි මෙතන තියෙන මේ ප්‍රහෙලිකාව. ඇයි ඒ දොර ඇරියේ නැහැ?